අයිබෝවන් නීල බබළු කතාවේ අපි ගොඩක් කාලයක් ආසාවෙන් බලාගෙන හිටිය කොටසක් තමයි කුරුළු සහ අබිමන් නැවත කොළඹට යන කොටස. අපි කවුරුත්ම නොහිතපු විදිහට මේ වෙලාවේ පූජා කුරුළුවයි අබිමන්වයි ඈත් කරන්න අලුත්ම ප්ලෑනක් ගහලා අතරමඟදී කුරුළුව පැහැරගෙන යන එන මේ මැරයෝ එක්ක අබිමන්ට තනියමම තමයි සටන් කරන්න වෙන්නේ. හැබැයි අබිමන්ට උදව්වට තවත් කෙනෙක් මෙතනට එන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඔයාලට මතකද අබිමන් ආදිත්‍යගෙන් කොළඹ යන්නේ නැත්තහදි ආදිත්‍ය කිව්ව වැඩ ටිකක් තියෙනවා ඒකත් ඉවර කරලම එනවා කියලා. ඉතින් සමහර විට ආදිත්‍ය නැවත කොළඹ එන අවස්ථාවේ කුරුළුගේ ගෙදරටත් ගිහිල්ලාම යන්න ඕනි කියලා තීරණයක් ගනී. ඉතින් ඒ එන අවස්ථාවේ මේ සිදුවීම දැකලා අබිමන්ගේ උදව්වට ආදිත්‍ය මෙතනට එන්න ඉඩ තියෙනවා. ඒත් මේ කතා රචකයා දන්නවා දැන් ගොඩක් ප්‍රේක්ෂකයෝ අබිමන් කුරුළුව හොයන්න ලොකු උත්සාහයක් ගත්තේ නැහැ කියලා. අබිමන් එක්ක ටිකක් අමනාපිනුයි ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා අබිමන් කුරුළුට කොච්චර ආදරෙයිද කියලා පෙන්නන්නත් එක්ක මේ සටන අබිමන් කුරුළු වෙනුවෙන් තනියමම සිදු කරන විදිහට මේ සිදුවීම රචනා කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතන දේ සිතුවිලි සේයාට කියන්න. ඒ වගේම සිතුවිලි සේයාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you.